හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ආදරෙන් පිළිගන්නවා ඔයාව තින්චක්‍රෝ මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ අපිට ගෙදරදීම හිස කෙස් සඳහා කරගන්න පුළුවන් high protein hair mask එකක්. ගෙදරදීම හදාගන්න විදිහ. අපි මුලින්ම බලමු මම මේ hair mask එක හදාගන්නේ කොහොමද කියලා. ඔන්න මුලින්ම මේ hair mask එක හදාගන්න මට කොමාරිකා කෑල්ලක් ඕන වෙනවා. मम्मी कोमारिका කෑල්ල කපාගෙන පැයක් විතර කොමාරිකාවල් තියෙන කිරි ගතිය බේරෙන්න තියලා තමයි තිබ්බේ. එහෙම තියලා හොඳට හොදගෙන තමයි මේ අරන් ආවේ. ඔන්න ඊට පස්සේ මම කොමාරිකාවල තියෙන මේ කොළ පාට පොත් අයින් කරලා කොමාරිකා මදේ වෙන් කරගන්නවා. එහෙම වෙන් කරගත්තු කොමාරිකා මදය බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕනේ. කොමාරිකා මදේ විතරයි මම මේ වෙලාවේදී බ්ලෙන්ඩ් කරගන්නේ. අනෙක් මුකුත් එකතු කරන්නේ නැහැ. යෝගට්වත් බිත්තරවත් වතුරවත් එකතු කරන්නේ නැතුව කොමාරිකා මදේ විතරයි මම බ්ලෙන්ඩ් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එකේ සඳහන් වෙන විදිහට කොමාරිකා මදේ වෙන් කරගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔන්න අද මම මේ ඔයාලට කියලා දෙන hair mask එකට පුළුවන් අපේ කොණ්ඩේ silky shiny කරන්න. එහෙම වෙන්නේ කොමාරිකාවල තියෙන පෝෂණ සංඝටක නිසා. ඔයාලා දන්නව නේද කොමාරිකාවලින් අපේ කොණ්ඩේට හොඳ silky ගතියක්, shiny ගතියක්, හොඳ තෙතමනයක් ලැබෙනවා. ඒ වගේම කොමාරිකාවලට පුළුවන් අපේ හිස කෙස් වර්ධනය කරන්න අවශ්‍ය පෝෂණ සංඝටක ලබා දෙන්න. කොමාරිකාවලින් අපේ හිස් කබල පෝෂණය කරනවා. අන්න ඒ නිසා අපේ හිස කෙස් වර්ධනය උත්තේජනය කරන්න කොමාරිකාවලට පුළුවන්. ඉතින් මම මේ hair mask එක සඳහා කොමාරිකා භාවිතා කරේ හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණය හොඳින්ම කොමාරිකා මගින් ලැබෙන නිසා. ඒ වගේම හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය ගොඩක්ම මේ hair mask එකට කොමාරිකා වලින් හම්බෙනවා. ඉතින් ඔන්න මම කෑලි කරගත්ත කොමාරිකා මදය බ්ලෙන්ඩ් කරගෙන අරගෙන ආවා. ඔන්න ඊට පස්සේ මම මේ එකතු කරන්නේ යෝගට්. ඔයාට පුළුවන් ඔයාගේ හිසකෙස් අධික ලෙස වියලී නම් මේ කිරි එකතු කරන්න. ඔයා මේ hair mask එකට මේ කිරි එකතු කරනවා නම් මේ කිරි මේස හැඳි දෙකක් එකතු කරන්න. මම මෙතනදී යෝගට් එකක් තමයි එකතු කරේ. ඉතින් මම මේ යෝගට් එකේ කැටි නැති වෙන හොඳට mix කරගන්නවා. එවන්නේ ඉතින් ඊට පස්සේ මම බිත්තර ගෙඩියක් එකතු කරනවා. බිත්තරය සම්පූර්ණයෙන්ම මම එකතු කරන මේ hair mask එකට විතර මගින් අපේ හිසකෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් අධික ප්‍රමාණයක් hair mask එකට හම්බෙනවා. ඉතින් මේ high protein hair mask එක අපේ හිසකෙස් වර්ධනය උත්තේජනය කරනවා, හිස් කබල පිරිසිදු කරනවා, හිසකෙස් වල ඝනත්වය වැඩි කරනවා. ඉතින් ඔයාට පුළුවන් මේ hair mask එකට බිත්තරයක්, කොමාරිකා, ඒ වගේම යෝගට් හරි මීකිරි එකතු කරලා හොඳින් mix කරන්න. ඔන්න ඔයාට පුළුවන් තවදුරටත් ඔයාගේ හිසකෙස් වලට තෙතමනයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔලිව් ඔයිල් හරි පොල් තෙල් හරි එඬරු තෙල්, E විටමින් මෙන්න මේ වගේ ඔයා කැමති ඕනම ඔයිල් වර්ගයක් මේ hair mask එක සඳහා භාවිතා කරන්න. ඕන අද මම මෙතනදී භාවිතා කරේ එඬරු තෙල්. එඬරු තෙල් වලට පුළුවන් අපේ හිසකෙස් වර්ධනය උත්තේජනය කරන්න. එඬරු තෙල් මගින් අපේ හිසකෙස් වර්ධනය ඉක්මන් කරනවා. ඔයාලා ඒක දන්නව ඇතිනේ. ඉතින් මම මේ hair mask එකට භාවිතා කරේ එඬරු තෙල්. ඔන්න දැන් මම මගේ hair mask එක හදාගෙන ඉවරයි. ඉතින් මේක high protein hair mask එකක්. ඉතින් මේ hair mask එක ඔයාට මාසෙකට දෙවතාවක් වගේ භාවිතා කරන්න පුළුවන්. හැමදාම භාවිතා කරන්න අවශ්‍ය නැහැ. හිස කෙස් වලටත් අධික ලෙස ප්‍රෝටීන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මාසෙකට දෙවතාවක් වගේ භාවිතා කරත් හොඳටම ප්‍රමාණවත්. මම නම් මේ high protein hair mask එක පෞද්ගලිකවම ගොඩාක් ආස කරන hair mask එකක්. මේ hair mask එක භාවිතා කරපුවම අපේ කොණ්ඩේ silky shiny වෙලා ලස්සන කඩා හැලෙන ස්වභාවයක් අපේ හිසකෙස් වලට ලැබෙනවා. ඉතින් ඔයාත් කැමති නම් මේ වගේ ලස්සන කොණ්ඩයක් ලබා ගන්න මේ hair mask එක try කරලා බලන්න. ඉතින් ඔයාත් මේ hair mask එක try කරලා බලුවොත් ලැබුණු ප්‍රතිඵලය කොහොමද කියලා අනිවාර්යයෙන්ම මටත් කියන්න අමතක කරන්න එපා. මම නම් ගොඩාක් ආස කරන hair mask එකක් තමයි මේ. ඒ වගේම බිත්තර එකතු කරන නිසා අපේ කොණ්ඩේට හොඳ වොලියුම් එකකුත් මේ hair mask එකකින් ලැබෙනවා. ඔන්න මේ hair mask එක භාවිතා කරනකොට වැදගත්ම දේ තමයි ඔයා කලින් දවසේ නාලා ෂැම්පූ විතරක් කරලා ඔයාගේ කොණ්ඩේ හොදන්න. කන්ඩිෂනර් භාවිතා කරන්න එපා. එතකොට කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් අපේ කෙස් ගසේ කියුටිකල් එක වැහෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ෂැම්පූ විතරක් කරලා කියුටිකල් එක ඇරිච්ච හිස කෙස් වලට මේ hair mask එක භාවිතා කරන්න. අපේ හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය හොඳින්ම කෙස් ගහට උරා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා නම් මේ විදිහට ෂැම්පූ විතරක් කරලා මේ hair mask එක භාවිතා කරන්න. ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. hair mask එක භාවිතා කරලා ඔයා හොඳට කොණ්ඩේ ෂැම්පූ කරලා කන්ඩිෂනර් කරන්න අමතක කරන්නත් එපා. මේ hair mask එක භාවිතා කරන අතරතුරේ ඔයා හොඳ hair oil එකකුත් භාවිතා කරොත් ඔයාට ඔයාගේ කොණ්ඩේ ඉක්මනින්ම වර්ධනය කරගැනීමේ හැකියාවකුත් පවතිනවා. ඔන්න ඔයත් මේ hair mask එක භාවිතා කරත් ඔයාලට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. ආයෙම වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.